ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නිනි. මේ පාස්ටනෙවෙල් දිනපතා ඔබ වෙත ගෙන එන ආස්කමේ වචනයයි. අද ජූනි මාසයේ 24 වෙනිදා 2024 වර්ෂයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙනෙන ප්‍රියාදර දරුවනි, අද ජීවනයේ කෑම දෙවනි කොරින්තිය 3 පරිච්ඡේදයේ 18 වෙනි වගන්තියෙන් අපි මෙනෙහි කරන්ට යනවා. අපේ තේමාව මේ ජූනි මාසයේ මනුස්සයාට නැත්නම් ඇදහිලි වංශයාට දුන් මූලික විසඳුම. ඉතින් දෙවියන් වහන්සේ, පියාණන් වහන්සේ ඇයි මේ විසඳුම දුන්නේ? ඒකට හේතුව තමයි ඇදහිලි වංශයාව බලවත් කරන්න මේ ලෝකේ ඔහුව ජයග්‍රහකයෙක් කරන්න, ඔහුව ඥානවත් කරන්න, ඔහුව ප්‍රාණවත් කරන්න. ඒකට තමයි සුද්ධ ආත්මයන් වහන්සේ ඒව අපිට දීලා තියෙන්නේ. බයිබලයේ අද අපිට සඳහන් වෙනවා අපි සියල්ලෝද මූණ වැස්මක් නැතුව ස්වාමීන් වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් දක්වමින් ආත්මයන් වහන්සේ වන ස්වාමීන් වහන්සේ කෙරෙන් තේජසින් තේජසට එම ස්වරූපයට වෙනස් කරනු ලබමු කියලා. මේ වචනේ කොටස් දෙකක් තියෙනවා. මම පළවෙනි කොටස ගැන කතා කරන්නට යන්නේ මේ විනාඩි තුනෙන් මට කරන්න බැරි නිසා. දෙවෙනි කොටස කියනවා ආත්මයන් වහන්සේ වන ස්වාමීන් වහන්සේ කෙරෙන් තේජසින් තේජසට එම ස්වරූපයට වෙනස් කරනු ලබමු. එතකොට ආත්මයන් වහන්සේගේ ක්‍රියාව තමයි ඔබ වෙනස් කිරීම. ඔබට මතක ඇති ඔබ නම මැවිල්ලක්. ඔබට මතක ඇති ඔබ දේවදරුවෙක්. ඔබට මතක ඇති ඔබ දෙවියන් වහන්සේගෙන් ඉපද තිබෙනවා කියලා. ඔබට මතක ඇති ආත්මයන් වහන්සේ ඔබට උදව් කරනවා කියලා. දැන් ආත්මයන් වහන්සේට වැඩියෙන්ම ඔබට උදව් කරන්න ඕන මහිමෙන් මහිමයට යන්න. නැත්නම් තේජසින් තේජසට. ඔබට පොඩි තේජසක් පමණයි තියෙන්නේ. නමුත් බයිබලයේ කියනවා උන්වහන්සේ එම ස්වරූපයට කියලා. මේ කාගේ ස්වරූපයටද උන්වහන්සේ ඔබ වෙනස් කරන්න හදන්නේ? ඔබට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපය තමයි අවසානයේ ඔබට ලැබෙන්න යන්නේ. නමුත් මේ පෘථිවිය ඔබ ජීවත් වෙලා ඉන්නකම් ශුද්ධ වූ ආත්මයන් වහන්සේ ඔබ තුල ක්‍රියා කරමින් මොනවද කරන්නේ? උන්වහන්සේ ඔබගේ චරිතය වෙනස් කරනවා, ඔබගේ තීරණ වෙනස් කරනවා, ඔබ යනුකම්පාව වෙනස් කරනවා, ඔබගේ ප්‍රේමය වෙනස් කරනවා, ඔබ මනුස්සයන්ට කොයි විදියටද කටයුතු කරන්නේ වෙනස් කරනවා. ඒ හැමදේම වෙනස් කරන්නේ කවුරු වගේද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වගේ ඔබ වෙනස් වෙනවා. ඇයි? ඔබටත් දැන් තියෙන ඒ ස්වභාවයමයි. උන්වහන්සේ ඔබට ජේසුව දුන්නා විතරක් නෙමෙයි, ඔබ ජේසුව පිළිගත්තා විතරක් නෙමෙයි, ඔබට ජේසු වහන්සේගේ ආත්මයම දැන් දීලා තියෙනවා. මොනවටද? මොකද ඔබට තේරෙන්නේ නැහැ මේක කොයි විදියටද වෙනස් කරගන්න ඕන කියලා. ඔබ යම් තේජසක ඉන්නවා, නමුත් ඔබ තවත් තේජසකට යන්න ඕන. ඔබ ජේසුස් වහන්සේගේ ස්වරූපයට වෙනස් වෙන්න ඕන. ඒ නිසා ශුද්ධ ආත්මයන් වහන්සේ ඔබටයි මටයි උදව් කරලා අපිව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වගේ කරමින්